මෙම සර්පයින් මා විසින් හසුරවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිවය. මෙම වීඩියෝ නර්බන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අත්හදා බැලීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. Snakes Guardian YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම ඉතාම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මොන සුපුරුදු විදියට අද දවසෙත් අපි මේ නාගේ කිවත් කරන්න තමයි යන්න සූදානම් වුණේ. අද දුරකථන ඇමතුම ලැබුණේ නාරංග ඇස්සව ප්‍රදේශයේ. මගේ නිවස ඉඳන් බැලුවාම කිලෝමීටර් 6ක් විතර වගේ දුර ස්ථානයක්. අපි ගිහිල්ලා බලමු ඒ නාගයව ඉවත් කරලා ඉන්න. බල මුලියකින් අරගන්න කුකුල්ලෝ ඉන්නවද ගෙදර නෑ තලගොයි එහෙම ඉන්නවද තලගොයි පාටි තමයි ඇවිත් තියෙන්නේ තලගොයි හිටිය වහලෙට තලගොයි එහෙම ඉන්නව නම් ගොඩක් කලකට මේ ගොල්ලෝ වහලෙට ගොඩ වෙනවා මේ අර පොඩි කුරුල්ලෙක් ඉන්නවා හා හා මීච්චෙක් ඉන්නවා ගොඩක් ආවේ මීච්චෙක් මීච්චෝ ගල කළු පාට සිමුනේ ඒක පස්සේ ඉන්නේ ඇයිලා මේ මෙහෙන් තමයි කුරුල්ලෝ එමත් ඉන්නකොට එනවා දැන් ඒගොල්ලෝ ලේන්නු මීයෝ වගේ සත්තු ඉන්නවා නම් අනිවාර්යෙන් නාගියෝ එනවා මගේ ඇතුළට බිස්ටි වලට ගොඩ වෙලා ඒගොල්ලොන් කියලා දාන තමයි يعني බිස්තර එහෙම දානවනේ දානවනේ ඔව් දැන් මෙයා තලගොයා නිසා වෙන්න ඕනේ උඩට ගොඩ වෙන්නේ නැති ඉතින් ඔය අර බිස්කේ නා ඔයාලා ඊට සෙට් මේ මේක දිනවා යන්නේ හා හා අපි මෙයා මුඩ හරින්න ඇති හරි පස්සේ බලුවා හිර කරදරයක් නෑ ඒවට වැඩේ වැඩේ හරි එකේ ඉඳලා තමයි මේ ට්‍රයි කරගෙන යන පහර මම කෝල් කරා වාන්දර එකේ ඉඳලා එකේ ඉඳලා නිදි නෑ කටින් වටේ කරන්නේ අපි හා හා යාර කරදරයක් කරන්නේ නෑ මම දැන් මට මේ කට්ටිය හිටපින්න මෙයා බය වෙද්දී ගාව මාරුණ ගහට ඒකිනුත් බිමට දාන්න හැදුවා බෑ බෑ කී කී අවුඩරම නැග්ගා සත්තුම තමයි බල්ලගේ බැන්නා නේද බල්ලගේ බැන්නා බල්ල බැන්නා ගන්නත්
පේනවනේ සර්පෙන්ට ගස් නගින්න බෑ කියලා හිතුවට කොහොමද ගස්වල යන විදිය ඕල් ගස්වලත් මේ ගොල්ල ගොඩ වෙන දැන් මේ අතන බැහැ ගන්න තැන නැතුව ඉන්නේ වර්ධනය වෙලා ඉන්න සතේ දැන් මෙයා මේ පාන්දර ticket විතර දාවි ගියේ එතකොට ticket විතර ඒ වෙලාවෙ ඉඳන් නිදාගත්තේ නැද්ද කට්ටිය කවුද ඒක තමයි දැන් මේ වගේ සත්තු ගෙවල් ඇතුළට එන එක තමයි ලොකුම ගැටලුව දැන් මේ උග්‍රවිෂ සර්පෙක් නේ අපි දන්නවනේ කවුරුත් නායෙක් නැත්තම් නාගයෙක් කියලා කියන්නේ ඉතාලම උග්‍රවිෂ සර්පෙක් ගෙවල් ඇතුළට එන එක තමයි අපි වළක්ව ගන්න ඕනේ දැන් මේගොල්ලෝ ගේ ඇතුළට එන හේතු කීපයක් තියෙනවා එකක් තමයි මේගොල්ලන්ට මුගටියෙක් වගේ සතෙක් වන්දගෙන ආවොත් මෙයාගේ ආරක්ෂාවට ගේ ඇතුළකට රිංග ගන්නවා. මීයෝ, ගෙම්බෝ, තලගොයි ඊළඟට ලේන්නු වගේ සත්තු ගොඩක් වෙලාවට වහලවල වල ඉන්නවා. මේගොල්ලෝ පැටව දාලා ඉන්නවා කාලෙකට එහෙම නැත්නම් පිටර දාලා තියෙනවා. ඒ සත්තුන්ව ගෙල දාන තමයි මේ නාගයෝ විශේෂයෙන් ගෙවල් ඇතුළට එන්නේ. ඉතින් අපි මේ ගෙවල් ඇතුළේ මීයෝ විශේෂයෙන්ම බෝ වෙන එක වළක්ව ගන්න ඕනේ. ලේනෙක් හිටියත් නම් ප්‍රශ්නයක් නැහැ. තලගොයි හිටියත් ගැටලුවක් කරගන්න එපා. මොකද තලගොයත් තුන් සත්තු පාලනය කරනවා. හැබැයි නාගයෙක් විසින් තලගොයාව ගිල දමනවා. තලගොයෙක්ව ගිල දැමීමේ හැකියාව තියෙන නාගයෙකුට පමණයි. මෙයා උග්‍රවිෂ සර්පෙක් නිසා තලගොයාට කිට්ටු වෙලා තලගොයාට දෂ්ට කිරීමක් කරන අමුලි. ඊට පස්සේ තලගොයා අඩපණ වෙනවා. මෙයාගේ විසවලට ටික වෙලාවකට පස්සේ තලගොයා මැරෙනවා. මැරෙන්නේ ඉස්සෙල්ලා සමහර වෙලාවට තලගොයා ගිල දමනවා. එහෙම නැත්නම් මැරුණාට පස්සේ හැරි මෙයා එයා ගිල දමනවා. ඔව්. අපි දැන් මෙයාව පිටක් අතාරින්. ඒක නේද? බිල්ලෙන් අල්ලගෙන ඉන්න හොඳ නැහැ සතාට හිරිහැරයක්. ගොඩාක් සැලකිලිමත් වෙන්න දවල් කාලෙටත් මේ වගේ සත්තු එනවා දැන් කුකුල්ලු හදනවා නම් පරවියෝ හදනවා නම් මේ වගේ සත්තු නිතරම එනවා ඊට වඩා රාත්‍රී කාලයේදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන වැහි කාලෙත් එක්ක නයි විතරක් නෙවෙයි පොලොංගු එනවා ඊළඟට තෙල් කරවලු කුණකටු වගේ ඒගොල්ල සුග්‍ර විසයිනේ ඉතින් මේ වගේ සත්තුත් ගේ ඇතුළට එන්න පුළුවන් ඕනම අවස්ථාවක පොඩි දරුවෙකුට උනත් බෑගෙන්න පුළුවන් වැඩි අවධානයක් තියෙන්න ඕන වැහි කාලෙත් එක්ක නිදා ගන්න කොට මෙට්ට පවා දිනපතාම නේද සුද්ධ පවිත්‍ර කරලා බලන්න ඕනේ ඇතුලේ සත්තු ඉන්නවද කියලා. සමහර වෙලාවට අපි හිතන්නේ නැති
බෝනස් එකක් ඉන්න පුළුවන් දිවි මකුලෙක් ඉන්න පුළුවන් ඊළඟට පස්තෑව ගරුඬු වගේ පොඩි සත්තු ඒගොල්ලෝ පිසයින් ඊළඟට අර බෝනස් වගේ පොඩි බෝනස් විශේෂයක් ඉන්න අපි සුහුඹුලක් කියලා කියන්නේ ඔව් අහලා තියෙනවා ඉතාලම කුඩා ප්‍රමාණය ඉතින් ඒගොල්ලෝ පොඩි දරුවෙකුට එහෙම කෑවොත් එහෙම ඉතාලම වේදනාවක් ඇති කරනවා සමහර ලාට පොඩි දරුවන්ගේ මේ මේ සුළු විස සතෙකුට පවා උරුත්තු දෙන හැකියාවක් නැහැ उग्र विश्व सतेक नीट उन्ना थाणी दायक पत्ता गरुंड सतेक निशा समार वेलावट उड़ा दर्वे पवा जीवित नति के पुलवा गुडा सल की अर पिछुता पिलीवल की गिदर गिया गिदर इंतला नागे अलग नम अरसू सता हिटपुतने उतगहन इतनी ये वगे उन्हा मे अतर अभी मनुष्य पील बंद गेटी मिनी मेहमद जीवत्न मेहमद अभी इन दुपत पेलकदीन अदालत ने लुक मंदिर अदालत ने भाई उड़ावट तीन तन काम हर कमे दू पीवल तीयागा गेटल इंटर अभी मे वे सत्तू वाले विशेष रिंगगा वलकन एक विकल तिरता अपरिशुद्धता वेपुर सर्पेटी पोल कोल दिवाल दालती है वही कल मतुरा वतुरम ईलंगट मधुर वस्ता विशेष डिंगू मधुर रथपुर व्याप्त हेमोम वकान डेंगू अपेदर दरवाट विरा अपीट विरा मुल प्रदेश तपिट विरा हाँ अब अरवागे वसंगते बोन मेक मुल रटट प्रश्न प्रति रोहाल अंतिम धर कोरोना काल इधर नती रोहाल प्रतीकार नती अंतिम मरण पत्ते तपिमता मेक रजे इंकल अफिम හමුවම අවධානයෙන් ඉන්න අසල්වාසී අයත් දැනුවත් කරන්න පුළුවන් තරම් පිරිසිදුව පිළිවෙල කියන දේ හදා ගන්න. සර්පේකාවට කලබල වෙන්න බෑ. මේ සර්පියෝ මේ පන්න කන්දේ ඉන්නේ. දැන් බලන්න ඔයගොල්ලෝ සර්පයාට බයයි සර්පයා ඔයගොල්ලන්ට ඊට වඩා බයයි. බයයි. එයාගේ ආරක්ෂාව තමයි ගහ උඩට වෙලා ඉන්නේ. දැන් ඔය උතනින් ඔයගොල්ලෝ බලහන් ඉන්නකම් මෙයා බහින්නේ. ඔයාලා මෙතනින් ඉවත් වුණාට පස්සේ මෙයා තහවුරු කරගන්න ඔයාට බලපෑමක් නැහැ කියලා. හානියක් නැහැ කියලා. එහෙම වුණාට පස්සේ තමයි මෙයා බහලා ඉතින් ඉවත් වෙන්නේ. कलबल कोई मेलावाल ඒ සත්තුන්ට එහෙම ධාර්ම ශක්තියක් නැද ගොඩක් වෙලාවට හිතන මේ වගේ සත්තු මේ ඵලි ගන්නවා කියලා. මිනිස්සුන්ගේ එහෙම සංකල්පයක් තියෙනවා නේද? නේද? මේ ණයට ගහලා පොල්ල වරද්ද ගන්න එපා කියලා කතා කොට නැගිලා තියෙන්නේ. ඔව්. ඒකේ ව්‍යංගාර්ථය වෙනයි. වෙනමයි. නමුත් ඒ ව්‍යංගාර්ථය ගැන මිනිස්සු හිතන්නේ නැහැ. ඒ ගැන මේ දන්නේත් නැහැ. හැබැයි මතු පිට අදහස අරගන්නවා ණයෙකුට එකපාරම ගහලා මරන්න ඕන. එහෙම නැත්තම් බාගෙට ගැහුවොත් එීම අනිවාර්යෙන් ණය ආපස්සට ඇවිල්ලා ඵලි ගැනීමක් කරනවා කියලා. ඒ වගේ අර මිත්‍යා මත ගොඩාක් අපේ මිනිස්සුන්ගේ ඔළුවට තියෙනවා. ඉතින් ඒ වගේන් අපි බැහැර වෙන්නත් ඕනේ. නේද? අපි විද්‍යාව දකින්නකම් අපිට මේ කවමදාවත් ධර්මය අවබෝධ වෙන්නෙත් නැහෙනේ. දැන් වැරදි ආකල්පවල ඉන්නකම් අපි මිත්‍යාවෙන් වැරදි ආකල්ප කියන්නේ. ඉතින් මිත්‍යාවේ ඉන්නකම් අපි අඳුරෙම තමයි. අඳුරෙම තමයි. ඒ නිසා ගොඩාක් අපි මේ මනසින් බැහැර කළ යුතු දේවල් තියෙනවා. ඒ ගැන කල්පනා කරන්න. ඔව්. සර්පයාට අනිත් එක තමයි දැන් යන්න नहीं हाँ मिले हम कथा करना हिम कथा कराटा मे सत्ट खान देखा किसी में सर पेट बाहर खांग ने आपटवागे मेको पोलोट अति कंपन तरंग वाली तम ये सत्ता परसरे तो जीवत्ते मे आट मित्र सद्या एक कंपन तरंगे तर की मेहिम कथा कहला तीन रेवेला एलियट आने को කරවල යනකොට දරලී එකකින් තට්ටු කර කර යන්න කියලා කියන්නේ. ඔව්. එහෙම කියන්නේ. සර්පෙක් ඉන්නවා නම් පාරේ පෑගෙන නේද? සර්පයා ඉවත් කරගන්න තමයි එහෙම කියන්නේ. හැබැයි ඒගොල්ලෝ එතන විද්‍යාත්මක වෙනදී දන්නේ නැහැ. නමුත් ඒක හරි කතාවක්. ඔව්. ඒක අපි අගේ කරන්න ඕනේ. එහෙම බලන්න ඕනේ.
धर्म ඉතින් ෆිල්ම් එකක් තුන්කේ ස්වභාවය ඕකේ නපුරුයි නේ ඕ පිටින හරි ආවේ කිසිලි දැන් ඉතින් හැංගෙන්න තැනක් තිබ්බහම රින්ග ගන්න ඕකේ යන්න 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 සත්තු ඇත්තටම ලොකු සේවයක් කරන්නේ මේ සේවය අපි දන්නේ නේ ගොඩක් කලාට ගේ ඇතුලට ආවොත් හිතන්නේ අපිට අනතුරක් කරන්න තමයි මේ සර්පෙක් එන්නේ කියලා. ඊයම් වීඩියෝ කිස් දී දැම්ම මම නයාට වඩා අඳුරන්නේ මොකක්ද? ඔව් ලංකාවේ මොන ලෝක වගේ අඳුරනද? අහර හැමෝම අහරවා. මේ ආදී දෝයාලා දන්නවද යා? අපේ බුක්කක් තමයි. මෙයා මං අඳුරගත්ත අර ටැක් අටේ පන්සල අර ඉස්කෝලේ ගාය කෙනෙක් ඇල්ලුවානේ අනේ දැන් තමයි මම ගොඩක් අඳුරගත්තේ යා යනවා දැයි මුදලෝ ගිර කොහේ හරි කවන්නේ ගිහිල්ලා හිටමු දුන්නේ දැන් එයාට ඔගේ උස්ම ගන්න අපස්ස කරන්නේ නැහැ නේද මේක ගැටලුවක් මේක ඉන්න පුළුවන් මාසයක් වුණා අපි වගේ නෙමෙයි මේගොල්ලොන්ට වෙනමම පෙනහලි පිටලා තියෙන ස්වභාවය වෙනස් प्रश्न කාබන් ඩයොක්සයිඩ් තිබ්බා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මීතෙන් වායුව තමයි වැඩිපුර වැසිගිලි වලවල තියෙන්නේ. ඉතින් සමහර වෙලාවට ගෑස්. يعني ඒක ගිනි කුරක් ලං කරපුවම ගිනි ගන්නවා. ඉතින් මේ සත්තු ඉතින් ඔලත් ඉන්නවා පුරවත. එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට අහිතකර වෙන්නේ අධික ශූරතාවය. රශ්මිය. ඒක තමයි ගොඩක් වෙලාවට ඔරොත්තු දෙන්නේ නැත්තේ. මොකද චලතාපි සත්තුනේ. ඒ පරිසර උෂ්ණත්වයත් එක්ක මේගොල්ලන්ට ඉක්මනට वेडिपुर सर्पियो इन रात्रि धनवाद श्री मकर दरवाड़ा पिंग।